दखने यतृतीन तर मे ने मास्टर दिनेश मे ने प्रियांत मे दी वाहन गुट अभी इसलाम गण मेन मेह इसला जतुतमय वाहन गुट इसलाम अतर गण बहुम सतुरी सुब नगति गण दिनेश तमय कारण दी यतुर गट एक्तनी मेन मे चूटी चूटी के वाहन गुट गुड़ कय मेन मे चूटी के लुक वेडकाय दंडने मुलिमेन मेक परगने मुद्दा यतुरा मेक स्मार्ट दीता हंधुना मेके अवील तीन मेट के मे के तीन बड़े पेन मेक विनम यतुरा मे तीन यतुर मेके बहुत हदसी अवस्था वाली पावित दूर एर वाहन बैटरी बस वाहन स्टार्ट प्रश्न एरगा मे यतुरे तीन मे कट प्रमाण एकट आदल अंकेत मेके सटहन लाइन मुनम विलाखारी मे यतुर संपूर्ण अस्थागत उन्न मे अंके अपीट लबाद अपीट पुल मे यतुर फोटो कपेन मेषीन एक मे यतुर कपन पुल ईट पास मे यतुर अरिंद पुल मेके नती उन्न वाहन दूर वाले ये वाट मेनुअल तम यतुर कपन तो एक ලොකු කාර්යයක් වෙනවා. ඔව්. ඊට වැඩිය බොහොම සරල ලෙස මේ නම්බරේ තියෙනවා නම් අපිට ඔබ ඉන්න තැනක ඉඳන් අපිට කෝල් එකක් දුන්නත් අපිට පුළුවන් මේ යතුරු කපාගෙන ඔබ ඉන්න තැනට ඇවිල්ලා ඒ වාහනේ අරලා ඊටු වැඩ කටයුතු ටික පැහැදිලි ලෙස කරලා දෙන්න. පේනවා නේද ඒක වටිනාකම? පුංචි වුණාට ඔබ වාහනයක් ගත්තාම යතුරේ තියෙන මෙන්න මේ පුංචි කෑල්ල රැක ගන්න. නැත්නම් මේක නැති වෙච්ච වෙලාවට යතුරක් නැති වෙච්ච වෙලාවට අස්ථානගත වෙච්ච වෙලාවට විනාශ වුණු වෙලාවට මේක නැති වුණා නම් වියදම ගොඩක් ඔබට වැඩි වෙනවා. වාහනයට කරන්න තියෙන හානියත් වැඩි වෙනවා. තේරුණාද? मंगना अपे कि मे दिनेश मे यू दीन गिदर महदुर हव दावते अमतक विना मंदा गिदर महदुरे मेक तीन मनोहरी अवश्यता महदुरे तीन अभी कुहे तिब्बत अने वारे अवृद्ध दिखाने तिब्बत अमतक एहिंद मे कल रेखदा मतक हिटन तनक त्याग हरिद वेडकिन मे का मेवन को तमंगत वाहन हिम विलावट दिनेश यात्र नति उनोत् विनाश उनोत् मनोहर दया कुनोत् දැන් මොකද කරන්නේ ටැග් එක නෑ අපි ඉස්සලා මහනවා හරි කඩන්න බිඳින්න එපා වාහනේ දොරවල් ලොක් වෙලාද තියෙන්නේ එතකොට අපිට දොරවල් ලොක් වෙලා තියෙනවා නම් අපි ළඟ තියෙනවා ඒකට ටූල්ස් ඒකෙන් අපි ඇවිල්ලා වාහනේට හීරිල්ලක් ඔක්කොත් නැති වෙන්න අරින පුළුවන්කම අපිට තියෙනවා ඒ කියන්නේ ඩැමේජ් එකක් මුකුත් නැතුව නැත්තම් අපි කරන්නේ අතට අහුවිච් එකකින් ගහලා වීදුරුව කඩා ගන්නවා එක්කෝ නොදන්න පුද්ගලයා ඇවිල්ලා බිල්ඩින් පටි ඇදලා තියෙන වාහනේ තියෙන ලොක් සිස්ටම් එක විනාශ කරලා නොවත් පුද්ගලයෝ ඇවිල්ලා කරන්නේ වාහනේ විනාශ කරන එක විතරයි. අපි ඇවිල්ලා රයිට් ඇවිල්ලා බලනවා. එතකොට අපේ තාක්ෂණයත් එක්ක අපි දොර සමහර වෙලාවට මැකැනිසම් පැත්ත අපිට ගලවන්න වෙනවා. ගලවලා ඒ ඔරිජිනල් තත්ත්වයේ තියෙන ආකාරයටම අපිට ෆික්ස් කරලා අලුතෙන් යතුරක් නිෂ්පාදනය හරි ගස්සලා ආයි වාහනේ පණ ගන්නලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි දැන් දිනේෂ් කියනවා ඒ විදිහට යතුර හදලා දෙනවා ස්ටාර්ට් කරලා ඔක්කොම කරගන්න පුළුවන් කියලා. ඔය අතරේ අර යතුර නැති වෙලානේ තියෙන්නේ. ඕක ගත්ත හොරා ඇවිල්ලා මේ වාහනේ අරන් යන්න පුළුවන්ද බැයිද පුළුවන් එරකොට අපි ඉස්සලාම කරන්නේ අපි පාරිභෝගිකයන් අහනවා දන්න තැනකද මේ යතුර නැති වුනේ ගෙදරකද ගෙදර කොහේ හරි තැනක තිබිලා හම්බ වෙයිද අපි අහනවා එරකොට කියනවා නෑ දිනේෂ් මේක හොරකම් කළා කවුරු හරි එක්ක ඩ්‍රයිවර් අරන් ගිහිල්ලා එරකොට අපි කරන්නේ කස්ටමර් කිව්වොත් අපිට මේකේ ඒ පරණ යතුරෙන් වැඩ නොකරන්න හදලා දෙන්න කියලා අපි ඉස්සලාම මැකැනිසම් පැත්ත පරණ යතුරට වැඩ නොකරන්න හදමු ඒ තාක්ෂණය අපි ළඟ තියෙනවා. දෙවනුව කරන්නේ අපි යතුරක් අලුතෙන් කරනකොට ඒ යතුරේ තිබිච්ච ඩේටා ෆයිල් ඔක්කොම අයින් කරලා අලුතෙන් ඩේටා ෆයිල් එකක් දාලා අපි වාහනේ පණ ගන්නවා. එරකොට පරණ යතුර තිබ්බට වැඩක් නැහැ. යාට නිකන් යතුරක් විතරයි. යතුරෙන් ස්ටාර්ට් කරන්න කිසිම දෙයක් කරන්න බෑ. ප්‍රියන්ත ස්මාර්ට් කී එකක් කාර් එක ඇතුලේ තියෙද්දි වාහනේ ලොක් වෙන්න පුළුවන්ද? බොහෝ වෙලාවට ස්මාර්ට් කී එකක් වාහනේ ඇතුලේ තියෙද්දි ලොක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි අවමයි බැරි වෙලාවත් මේ වාහනේ බැටරිය බහැලා තිබුණා ඒ කියන්නේ ධාරිතාවය අඩු වෙලා තිබුණා හා හා එතකොට වාහනේ ඇතුලේ තියදී අපි මැනුවලි ලොක් කරනවා කියන ලොක් එක දාලා ලොක් කරොත් ලොක් වෙන්න පුළුවන්කම තියෙනවා හැබැයි මේ යතුරු හොඳ තත්ත්වයේ තිබුණොත් අපි ලොක් කරාට පස්සේ දොර ඇරෙනවා ආයි ඔව් ඒ නිසා හොඳ තත්ත්වයෙන් යතුරු තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ යතුරු මනාලෙස නඩත්තු කිරීමකුත් තියෙන්න ඕනේ බැටරිය කලට වෙලාවට දාන්න කොහොමද ඉතින් මේ බැටරිය අඩු වෙනවා කියලා දැනගන්න සාමාන්‍යයෙන් ගොඩාක් නවීන වාහනවල मे स्मार्ट की बैटरी बेस्सा उम पर्सेज अड्डे एक डैशबोर्ड के इंडिकेट कल मे बैटरी रिप्लेस करना की
ගොඩක් වාහන වල බහුතරයක් වාහන වල දැන් ඒක එනවා අනිත් එක මේ ප්‍රියන්ත මම ගොඩක් වෙලාට කැමති නැහැ මේ දිනේෂ් ළඟට යන්න දිනේෂ් ළඟට යතුරු කපන්න ගියපම අඩියක් ගහන්න කතා කරනවා ලංකාවේ ප්‍රධාන පෙළේ රැකියාවක් විදිහට යන දෙයක් තමයි ෂූ රෙපෙයාර් සහ කී කටින් අපි වෘතියෙන් දෙකක් කරා යන්න එතකොට අපිට ඒකේ ආදායම් ලැබීමේ ප්‍රතිශතය වැඩි මොකද එක වැඩක් කරගන්න ආපු පුද්ගලයෙක් තව වැඩක් කරගෙන යනවා ඊතරට සබතු දෙක හදන්න આવොත් යතුරුත් දෙකක් කපාගෙන යන ප්‍රතිශතය වැඩි මං හිතා දැන් අර වෙලාවකුත් යනවනේ යතුරුක් කපන්න ඒ අතරතුර අඩියක් පුඩියක් ගන්න කතා කරාද කියලා ඇත්තට කොච්චර වෙලාවක් යනවද යතුරුක් කපන්න සාමාන්‍ය කා කී එකක් නෝමලි කපන එකක් නම් විනාඩියකටත් අඩු කාලයක් තමයි යතුරුක් කපන්නේ ඔව් යතුරුක් කැපීම ඔව් ප්‍රෝග්‍රෑම් කරනවා නම් ඒකටත් සමහර වාහනවල ප්‍රොසීඩියර් එක අනුව අපි කරන්න යන වෙනස් වෙනවා නැත්තම් ඒකත් විනාඩි 5ක් 10ක් 20ක් සමහර වෙලාවට පැය 2ක යන වෙලාවලුත් තියෙනවා ඔව් දැන් මේ දැන් අපි කියනවා ඒ කියන්නේ අමතර යතුරුක් තියාගන්න කියන කතාව කියනවා දැන් ඔන්න මේ වීඩියෝ එක බලන කාටත් වුවමනාවක් ඇති වෙනවා යතුරුක් එහෙම දිගට තියාගත්තොත් හොඳයි කියලා ගාන තමයි ප්‍රශ්නේනේ අත්‍යවම ප්‍රශ්නයක්ද දැන් රුපියල් 10 10 වගේ බජට් එකේ ඉඳන් ඒ කියන්නේ මුදලේ ඉඳන් තියෙනවා නිකන් නෝමල් කී සෙන්ස් තියෙන වාහනවල යතුරු අපි ඇල්ටෝ වගේ කාර් එකක 800 වගේ කාර් එකක අපි රුපියල් 2500 බජට් එකට යතුරු කපලා ස්ටාර්ට් කරලා ප්‍රෝග්‍රෑම් කරලා ඒ ටික ඔක්කොම කරලා දෙනවා ඔව් සාමාන්‍ය ස්මාර්ට් කී එකකට 10000ක් වගේ ගාණක් යන්නේ ওই 30000 40000 කිව්වට ඒක එහෙම නැහැ ඒක තමයි දිනේෂ් කියන්නේ ඒ වගේම ඇල්ටෝ වලට 2000 ගාණක් ගන්න එක ගැන ඔන්න කෙනෙකුට පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් හැබැයි අලුත් තාක්ෂණයේ කියන එක ඇවිල්ලා තියෙන්නේ වාහනයක් සොරකම් කිරීමට වැළක්වීම සඳහා තමයි ඔය සෙන්සර් එකක් දාලා යතුරු ප්‍රෝග්‍රෑම් කරලා ඇවිල්ලා තියෙන්නේ. එරකොට ඒ සෙන්සර් එකක් දාලා ආපු ප්‍රෝග්‍රෑම් කරපු වාහනයක යතුරක් නිකන් දැක්කහම පේන්නේ නැහැ මේකේ සෙන්සර් එකක් තියෙනවා කියලා. ඒක මොකද ප්ලාස්ටික් කවර් එකකින් බාලා ඇතුලේ ඒකේ ෆ්‍රීකවෙන්සි එකක් තමයි යන්නේ ඩේටා ෆයිල් එකක්. ඒ ෆයිල් ඒ ඩේටා ෆයිල් එකෙන් තමයි අපේ මේ වාහනේ ස්ටාර්ට් කිරීමට අවශ්‍ය දත්ත ටික සපයන්නේ. ඒක ගොඩාක් පාරිභෝගිකයෝ දන්නේ නැහැ මොකද මේ මෙම වාහනෙට එහෙම එකක් එයි කියලා හිතන්නේ නැහැ ඉන්දියන් වාහනයක් නේ ඉතින් අපි කියන නෑ මේකට 2500ක් වගේ මුදලක් යන්නේ මේ වගේ එකක් කරලා ප්‍රෝග්‍රෑම් කරලා හදලා තියාගන්න යතුරු නැතුනොත් රුපියල් 15000ක් 20000ක් ප්ලස් වෙන්න පුළුවන් ඔව් ඉන්දියන් ඇල්ටෝ එක උනත් ඒ හෙඩ් එක සීල් කරලා වගේ පෙරුණාට මේකත් අර සෙන්සර් එකක් තියෙන ප්‍රෝග්‍රෑම් කළ යුතු යතුරුක් බව මතක තියාගන්න ප්‍රියන්ත දැන් ඉතින් ওই විදිහට ඒ දැන් ගොඩක් අය ඇත්තරම ওই ඇල්ටෝ මරුටි වල මේ ප්‍රෝග්‍රෑම් කරපු කී එකක් වගේ දන්නේ නැහැ. ඒගොල්ලෝ දාලා මේක ස්ටාර්ට් කරන්න උත්සාහ කරනවානේ. ඔව්. ඔව් දැන් සමහරක් තැන් වලට ගියහම මේකට යතුරුක් කපන්න ගියම යතුරු කපලා දෙනවා. ඉතින් සමහරක් යතුරු කපන එක කෙනා දන්නේ නැහැ මේක ප්‍රෝග්‍රෑම්ද නැද්ද කියන එක. දන්න කෙනෙක් ඒක කවදාකවත් කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ දැනුමක් තියෙන කෙනෙක්. අර සාමාන්‍ය යකඩ යතුරුක් කියන්නේ හඳුන් භාවිතයෙන් ඒ යකුඩ යතුරක් දාලා වාහනේ ස්ටාර්ට් කරන්න දඟලන වාරයක් පාසා වාහනේ පණ ගැන්වෙන්නේ නැහැ. හැබැයි ඒකෙදි වෙනවා ඒ තව යතුරුත් එක්ක සම්බන්ධ වෙච්ච තව කොටස් තියෙනවා. ඒ කොටස් වලට වාහනේ ඉන්ජෙක්ටර් පද්ධතියට හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ තමන්ගේ අර ස්ටාර්ට් කරපු ඉනාපු වාහනේ යතුරෙන්වත් වාහනේ ස්ටාර්ට් කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ප්‍රියන්ත සමහරු දැන් මේ ස්මාර්ට් කී එහෙම මෙන්න මෙතන මෙහෙම එල්ලගෙන තමයි ඉන්නේ නේ. හරි ලස්සනයි. හොඳයිද එහෙම? සමහර මේක එල්ල ගත්ත උනාට සමහරකට මේ ස්මාර්ට් කී වල මේ ටෙන්ෂන් එක අඩු වෙනවා. කැඩලා වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. එතකොට මේ කී ටැග් එක එල්ල ගත්තට පස්සේ සමහරකට අපි නොදැනුවත් පැවිදීමේදී මේ ස්මාර්ට් කෑල්ල ගැලවිලා වැටෙන්න පුළුවන්. ඔබ හිතන්නේ නැහැ මේක වැටලයි කියලා. දන්නේත් නැහැ. එතකොට ඊළඟට අපිට වාහනේ පණිග පද්ධතිය ස්ටාර්ට් කරන්න බෑ. එතකොට මේ කෑල්ලෙන් පුළුවන් වාහනේ දොර අර ගැනීමටම පමණයි. එතකොට ඒක නිසා ආරක්ෂාව කියන එක අපිට මෙහෙමයි කියලා කියන්න බෑ. ඒක Taman දැනගන්න සුදුසුම දැන සුදුසුම විදිහට යතුරු ආරක්ෂා කර ගැනීම. ඔව්. ඒ ඉතින් මේක මෙහෙම එල්ලගෙන ඉන්නකොට හරි ස්මාර්ට් කී එක මෙහෙම තියාගෙන ඉන්නකොට ස්මාර්ට් තමයි. ඔව්. ඕක අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට දැන් සුපර් මාකට් වල. දැන් මේක මෙහෙම තියාන අර කවුන්ටරේට හේත් වෙලා ඉඳලා යනකොට මේ උඩ කෑල්ල නැහැ යට කෑල්ල පල්ලෙහාට වැටලා තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න ස්මාර්ට් කී එකක් මෙතන එල්ල ගන්නවා නම් මේ කොටසටත් ආරක්ෂාවක් ඇතුව තියාගන්න. එක පර්ස් එක ඇතුලේ කවර් එක දැන් තියෙනවා අලුතෙන් ලෙදර් කවර් ඔය කවරේම සම්පූර්ණයෙන් දාලා පොඩි රිවර්ට් එකකුත් එක්ක ඇවිල්ලා මේ ලොක් එකකුත් එක්ක ඒක ලූප් එකේ ඉල්ල ගත්තාම අරකින් ගැලවෙන ඉෂුව එක අඩුයි වෙන්නේ නැහැ එතකොට කවර් එකෙත් අර ඔය ස්මාර්ට් කී එකේ ආරක්ෂාවත් හොඳයි ඒ ලෙදර් කවර් එකක් දාලා එහෙම තියාගත්තාම හැම වෙලාවෙම මේ ස්මාර්ට් කී එක පුද්ගලයාත් එක්ක ඉන්න ඕනේ කියන කතාව තමයි ඔය කියන්නේ
එහෙම නොවුන වෙලාවට පොඩි වුණත් කරදර වෙන වෙලාවල් තියෙනවානේ. එක අවස්ථාවකදී අපිට දුරකථන ඇමතුම් ඇවිල්ලා තියෙනවා. දරුව ඇතුලේ දරුවම ලොක් එක ලොක් කළා. වාහනේ ඇතුලේ අරින්න කියලා කිව්වට අරින්න තේරෙන්නේ. අන්න ඒ වෙලාවට අපිට ඇමතුමක් දුන්නාම අපි ගිහිල්ලා අරපු අවස්ථාව. දැන් අර ළමයා ලොකු හානියකටපත් වෙන එතන හුස්ම ගන්න බෑ. චටර්ස් ඔක්කොම වහලා. ඒ අවස්ථාවට අපි ගිහිල්ලා ගොඩාක් අවස්ථාවල එහෙම ගිහිල්ලා දොරවල් ඇරලා දුන්න අවස්ථා තියෙනවා. ඒකෙන්ද සෑම විටම ආරක්ෂාව කියනගෙන දෙපාරක් හිතන්න ඕනේ යතුරු කියනගෙන එක ගැන. මොකද යතුරු හැම වෙලාවෙම අතේම තියාගන්න වෙනවා. ඔව්. පොඩි දරුවෝ ඉන්නවනම් පොඩි දරුවෝ ආසාවට සමහර වෙලාවට යතුරු අරන් විසිකන හංගන. සමහර වෙලාවට වාහනේ හොදනවා. හොදලා ඉල්ලා බොනට් එක උඩ. යතුරු. එරකොට වාහනේ උඩ තියලා. වාහනේ ස්ටාර්ට් වෙනවා. මොකද සෙන්සර් වාහනයක්නේ. ලඟපාතක යාගේ සෙන්ස් කරන දුර ප්‍රමාණය යතුරු තිබ්බොත් වාහනේ ස්ටාර්ට්. දන්නේ නැහැ ගිහිල්ලා. එරකොට ගිය තැනකදී දැන් හොයන වාහනේ යතුරු නැහැ. වැටිලා මග. කොච්චර හෙව්වත් යතුරු ආයි හම්බ වෙන්නේ නැහැ. ස්මාර්ට් කී එකක් එහෙම දැක්ක දැන ගත්ත එක්කෙනෙක් ආයි දෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය ඇති. එරකොට වාහනේ ස්ටාර්ට් එකේ තියෙන වාහනේ කවදාකවත් ඔෆ් කරන්න හොඳ නැහැ. අන්න ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. ස්මාර්ට් කී එක හොයාගන්න නැත්තම් වාහනේ ස්ටාර්ට් කරලා නම් තියෙන්නේ ඕෆ් කරන්න එපා. දිනේෂ් කියන දේ කරන්න. එරකොට ඉතින් කරන්න තියෙන්නේ අපේ වර්ක්ෂොප් එකක් කරා එමතුමා දීලා පුළුවන් තරම් ඉක්මනට එන එක තමයි. මොකද එරකොට අපිට පුළුවන් ආයි වාහනේ අලුතෙන් පණ ගන්වන්න යතුරක් සාදලා දෙන්න. දැන් ප්‍රියන්ත අපි මේ ඉතින් ලොකු ලොකු ස්මාර්ට් කී ගැන කතා කරනවා. මේ කී එක ගැන තාම කතා කරේ නැහැ. ඒ ගැන කතා කරනවා. මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය අපි ස්මාර්ට් කී එක නැති වෙන අවස්ථාවල් ගැන නේ කිව්වේ. ඔව්. ඔය ස්මාර්ට් කී එක තිබිලා විනාශ වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන් නේද? සමහරක් වෙලාවට මේ ස්මාර්ට් කී වල බැටරි මාරු කරන් කියන නොදන්නත් පුදුල නේද? යම් යම් කූරු දාලා බැටරි ගලවන්න කියලා ඒ වගේ තියෙන බොහොම සියුම් පරිගණක මේ පද්ධති. ඒවට හානි වෙලා යතුරු ආන්න බැටරි දෙමඩ පස්සේ ස්ටාර්ට් නොවෙන්න පුළුවන්. එහෙම වෙ අවස්ථා තියෙනවා ඉතින්. මේක ඇත්තටම දැනුමක් තියෙන කෙනෙක් ලව්වාම කරගන්න එක තමයි. ඒ වගේම බැටරි පවර් එක වෙනස් වීමක් තියෙනවා. මේ හැම යතුරකටම ඒ නියමිත බැටරියක් එනවා. ඒකට අංකයක් එනවා. එතකොට දැනුම තියෙන කෙනෙක් මේක ගලවපු ගමන් දන්නා මේකට අවශ්‍ය බැටරි මේකයි කියලා. සමහරක් වෙලාවට මේ බැටරි ඔක්කොම එකම විදිය වුණාට ඒවට වෙන වෙනම අංක තියෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට වෝල්ටේජ් ප්‍රමාණය වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒකට නියමිතම බැටරිය යොදන එක තමයි හොඳම සාර්ථකම ක්‍රමය. මේ සාමාන්‍ය බොහොම සරල යතුරක්නේ. මේ අතුරක් ගෙනාවොත් ඒ අතුරත් එක්ක මේ අතුරක් කපා ගන්න කීයක් යනවද? සාමාන්‍ය රුපියල් 350. ඒ වගේම යතුර ඇතුලේ දාලා ලොක් වෙලා නම් එක්ක යතුර නැති වෙලා නම් අපිට මේක කරගන්න කීයක් ඇයිද? සාමාන්‍ය රුපියල් 3500 4000 5000 වෙනේවත් තියෙනවා. එක එක වාහන වර්ග අනුව වෙනස් වෙනවා. හරි. දැන් මේ මොන දේ වලිනුත් අපිට පැහැදිලි වෙන දේ තමයි මේ අපි වාහනයක් බාර ගන්නකොටම ගන්න මේ වාහනයට වඩා ගොඩාක්ම පුංචි මේ අතුරු කොච්චරක් වටිනවද කියන එක. ඒ හින්දා මේ යතුරක් රැකගැනීමේ වටිනාකම තමයි අද මාස්ටර් දිනේෂ් සහ ප්‍රියන්ත ඔබට පැහැදිලි කරලා දුන්නේ. ඒ වගේම ප්‍රියන්තයි මාස්ටර් දිනේෂුයි කියන්නේ අමතර යතුරක් හැම වෙලාවෙම ලෑස්ති කරලා තියාගන්න. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ චූටි කෑල්ල ගැන ඔබේ අවධානය යොමු කරන්න.